प्रश्न खरदर जीवित හැබැයි ඒ කාල සීමාවල වලදී මේ හැමදේම චුට්ටක් අමතක කරලා අපිට හිතනවානේ නෑ අපි සතුටින් ඉමු ගැවුමක් කොකෙසක් හදලා අපි ඔක්කොම දේවල් අමතක කරලා ඔහොම ඉමු කියලා කාලයක් එනවා. එහෙම කාලයකට අපි යන්නට සූදානම් වෙන වෙලාවේ හැමදාමත් හොඳම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන දින දවසේ සියත නාලිකාවේ සන්නේ කොකෙන් සජීවී උම් පියුම් හෝරාවට තමයි ඔබ එකතු කරගෙන සූදානම් වෙන්නේ. අද මම හිතනවා අපේ මුළු තැන් ගෙදර අපිට ඇවිලින් කලාකාරණිය ඒ වගේම අපේ සුපවේදියා මේ අපි හැම කෙනෙක්ම වෙනස් දෙයකට සූදානම් වෙනවා කියලා. ඔබ ඉන්නේ අපිත් එක්ක සජීවී ලෙසින්. මම හැමදාමත් කියන දෙයක් තමයි ඕනෑම රටක එකම වටිනාම සම්පත කලාව. කලාකරුවන් රසිකයන් පිනවනවා. මෙන්න මේ දෙන්න අතර තියෙන ලොකු සම්බන්ධතාවයක්. හැබැයි හැම කලාකරුවෙක්ම රසිකයන් පිනවන්න බෑ. හැම කලාකරුවෙක් නිසාම රසිකයන් පිනවෙන්නෙත් නෑ. කෙනෙක්ගේ හදවතක් සතුටින් පුරවනවා කියන එක ලොකු පිනක් කියලායි මම විශ්වාස කරන්නේ. ඒ වගේ තැනක් තමයි කලාව කියන්නේ. අටුවාටික අවශ්‍ය වෙන්නේ නෑ. මේ කලා ලෝකේ බොහොම කෙටියෙන්ම කිව්වොත් රසිකයන්ගේ හදවත හරියටම හරියටම රසවින්දනයෙන් පුරවපු ජ්‍යෙෂ්ඨ කලාකරණියකට අද සන්නේ කුකින් වලින් ආරාධනා කරා. අය තමයි ජ්‍යෙෂ්ඨ කලාකරණි සුසිලා දේවි. ආයුබෝවන්. මට වැරදුනේ නෑ. සුසිලා දේවි. අපි ඇගේ හැඳුනුම් පතේ හරිම නම හොයාගෙන තියෙන්නේ නිසා මම හිතනවා මට හිතෙනවා ඇගේ ඒ ජීවිත කතාව සහ ඒ චරිතය දැක්කහම මට හිතෙනවා අද ඉඳන් ගැලපෙන නම සුසිලා දේවි කියලා. ආයුබෝවන් නැකේ. ආයුබෝවන්. වාසනාවන්ත අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ලැබෙනවා. ඔව් අපි විශේෂයෙන්ම මෙවර අවුරුද්දේ ප්‍රාර්ථනා කරන්න ඕනේ සුබ සුව අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම අපේ සුපවේදී ජයවර්ධන ඒ වගේමයි වත්තල පෙගාස ශ්‍රී පෝටලේ අති දක්ෂ සුපවේදියෙක් අපිට ඉන්නවා. ආයුබෝවන්. सुशीला देवी पावच कर නංගේ කොකිස් හදමු කියලා කිව්වේ මෙහෙමයි කොකිස් කියන්නේ දැන් හරි සද්ද වෙන ආහාරයක්නේ කොහොමත් හොරෙන් කන්න බැරි දෙයක් නේද ආ ඉතින් මං හිතුවා මේ මට අපේ චෙෆ් මේ ජයවර්ධන මැතිතුමත් උදව් කරා විශේෂයෙන්ම ඊළඟ කතාව තමයි ඔහුමයි කතා කරගත්තේ හිමින් හිමින් දැන් අරක නෑ මේක නෑ මුං ඇට නෑ තෙල් නෑ අරවා නෑ මේව නෑ කියලා කියවනවනේ ඔව් එක එක කෙනා කියවනවා මං අහලා තියෙනවා ඉතින් ඒක ඔළුවට දාගන්න ඕනේ නෑ කියලා එතුමත් කියනවා අපි ලදපමිනි සතුටු වෙමු මොකද අපි දිනලා තියෙන්නේ අරක නෑ මේක නෑ කියලා අලුත් අවුරුද්දට ඔය කැවුම එක මේක අඩු වුණා කියලා කිසිම අඩුවක් වෙන්නේ නෑ චාරිත්‍ර වාරිත්‍ර හිතේ තියෙන ගති පැවුතුන් තමයි පිරෙන්න ඕනේ ඒ නිසා මෙතුමත් කිව්වා අපි ලේසි පාසු තියෙන දේන් අපි හැදෙමු අපේ රට එහෙමනේ පටන් අරන් තියෙන ජීවිතේ තියෙන දේන් අපි හැදෙමු කියලා ඉන්න නිසා තමයි මං හිතන්නේ තියෙන දේන් ජීවත් වෙච්ච නිසාද කොහෙද ඕගොල්ලොත් මාව ගෙනාවේ මේ ලැබෙන දේන් සතුටු වෙන කෙනෙකුත් ආවා ලැබෙන දේන් තමයි ඔය පිටි ටිකෙන් කොහොම හරි ෂේප් කරගෙන ලස්සනට කන්න පුළුවන් සද්දයිනේ මමත් සද්දයිනේ ඒ ඉඳා මේ මාත් සද්දයි ඕ ජයවර්ධන මෙතුමා විශේෂයෙන්ම කෝ නැ කොකිස්ම තමයි ඔයාට හොඳ කියලා මාත් හරි ආස වුණා කොකිස් ඔබේ කොකිස් ඇතරම මේ ලන්දේසි පෘතුගීසි කාලේ තමයි ඇවිල්ලා තියෙන ඔය කුකීස් කියනකෙන් තමයි කොකිස් කියනක හැදිලා දෙන්නේ එහෙමද ඔ කුකීස් කියන ඒ සවුන්ඩ් එකත් එක්ක කොකිස් ඇවිල්ලා අපිත් දන්නවා අපිත් දන්නවා ඒක තමයි ප්‍රධාන හේතුව මේ කෑමට මගේ මහත්තේ හරි මාසයි ඉතින් මගේ ජීවිතේ පැත්තක්නේ ඔහු ඔව් මගේ ජීවිතේ හරියටක් ඔහු ඉතින් එයා ආස දෙය තමයි මං හැදේ හරි චෙෆ් මේ පිළිබඳව ඔබේ අදහස් යොමු කරා මට කියන්න දෙයක් නැහැ ඔව් මේ ලබන්න
අලුත් අවුරුදු මාසයක්. ඉතින් අලුත් අවුරුදු මාසේ පළවෙනි සතිය අපිනේ පළවෙනි සතියනේ. ඉතින් මේ අපි අද දවස ගැන කතා කරුවොත් විශේෂ දවසක් සාමාන්‍යයෙන් අද පාස්කු ඉරිදා දවස. ඉතින් ඒකත් එක්කම නමුත් අපි ඒක අමතක කරනවා නෙවෙයි. නමුත් අලුත් අවුරුද්දට ගොඩාක් දෙනෙක් ලෑස් වෙනවා. ඉතින් මේ කාලේ වැඩිපුර කතා වෙනවා. අක්කා ඉතින් මේ දේවල් කිව්වා. මම මේ දවස්වල මුං ඇට ප්‍රශ්න තියෙනවා, තෙල් වල ප්‍රශ්න තියෙනවා. නමුත් ඇත්තටම හැබැයි හදන කෑම සමහරලට වෙන නමක් වුණාට එක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ අවුරුද්ද ගැන. අපි තව සතියකුත් වෙනවා. අපි මේ සතියේ අලුත් කෑම කියාද? ඔව්, චෙෆ් කිව්වා වගේම අද පාස්කු ඊට දවස විශේෂයෙන්ම අපි කතෝලික යන බොහොම ගෞරවයෙන් ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා වගේම අද එයට ගැළපෙන අපි කෑමක් තමයි අතරම චෙෆ් හදන්න යෝජනා කරේ. නමුත් අපි කල්තියා චෙෆ් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කිව්වා අලුත් අවුරුද්දත් එක්ක අපි එයට ගැළපෙන කෑමක් හදනවා කියලා. පොරොන්දු වුණා. පොරොන්දු කඩ කරලත් හොඳ නෑනේ. ඒ නිසා තමයි අපි හැම එකතුනේ කොහොමුණත් ආගම් ભેදයක් ಜಾති ભેදයක් නැහැ සිංහල අලුත් අවුරුද්දෙත් අපි ආර නත්තල අපිත් සමරනවා වගේ තමයි හැමෝම එකතු වෙලා කොමාරි ප්‍රාර්ථනා කරන්නේ මෙවර නිරෝගී බව. හරි අක්කා ඔක්කොම ඉස්සලා මල් ලිපජෙනි තියුවක්කේ මේටි නැකතට නෙවේ සුභාති පැණි අනුකෝප්පයක් දාන්නක් මේකට අපි මේ කතාව ඒ අතරේ මම මතක් කරන්නම් චෙෆ් අපි ආද ස්පොන්සර්ස්ලත් වෙනද වගේම අපිත් එක්ක දම්රෝ ඉන්නවා අපේ මේ බුළු තැන් ගෙදර හැමදාමත් ලස්සන කරන්නේ මේ පැන්ට්‍රි ඔක්කොම දීලා දම්රෝ ආයතනේ ඒ වගේම මේ සියලු දේ අපිට මේ ගෘහ භාණ්ඩ සපයන්නේ ඉනෝවෙක්ස් ආයතනය ඒ වගේමයි තමයි ග්ලෝකොලජන් ඉන්නෝ නිරෝගීකම විශේෂම සමේ පැහැ ගැන කතා කරනකොට ග්ලෝකොලජන් කියන්නේ හොඳම බ්‍රෑන්ඩ් කොල්ලන්ඩු කෝප්පයක් ඕන එකට මේ සීනි කුරුල් හදන්න ඉස්සෙල්ලම හරිද තෙල් එකක් ලිපේ තියලා තියෙනවා කොකිස් හදන්න ඒක අපි බැටරියක් හදාගෙන ඉක්මනටම කොහමද කොකිස් හදන්නේ මම කියා දෙන්නම් ඔය 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 කැමට තව නමක් තියෙනවා දැන් චෙෆ් කුරුල්ලා කිව්වනේ මම ඕකට කිඹුලක් කියනවා ආ කමන්නේ ඒක තමයි පලාතෙන් පලාතර නම වෙනස් වෙන්න පුළුවන් ඒතර මුරුක්කු කියන්නේ සීනි මුරුක්කු කියන්නේ තෝඩම නෑ 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 ඔය වරනේ නෑ නෑ හරි ඒකට අවශ්‍ය වෙන්නේ පැණි කෝප්පයයි පොල් කෝප්පයයි ඊට පස්සේ මුං ඇට අඹරගත්ත පිටිකරගත්ත මුං ඇට මේකට ග්‍රෑම් 100ක් විතර ප්‍රමාණය මුං ඇට නම් වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව ඊට පස්සේ බැටරියක් මම පොඩ්ඩක් පෙන්නම් කැමරකට හරි තියෙන පැණි එක අපි දාලා තියෙන්නේ මේ තියෙන්නේ පොල් දාගත්ත පොල් මේකෙන් අඩු කෝප්පයක ප්‍රමාණයක් මං ගන්නෙ ඒ වගේම මුං ඇට පිටිකරලා තියෙන බදලා ඒකෙන් තියෙන්නේ ග්‍රෑම් 100ක ප්‍රමාණය ඊට පස්සේ අපි ඒ ටිකෙන් තමයි ෆිලින් එක හදන්නේ බැටරියක් අපිට හදන්න අවශ්‍ය වෙන හාල් පිටි ඒ වගේම බිත්තරයක් ඕන වෙනවා යෝගිම ලුණු සුවල්පයක් අපිට අවශ්‍ය නම් කහ ටිකක් දාන්න පුළුවන් බැටරියක. හරි. මේ පොල් කිරි වලින් තමයි අපි බැටරියක හදන්නේ. හරි. හරි. ඊට පස්සේ අපි කොකිස් වල සාමාන්‍යයෙන් දාන්නවනේ. ඈ කොකිස් වල සාමාන්‍යයෙන් හාල් පිටි ඊට බිත්තරයක් කැමති නම් දාන්න පුළුවන් හාල් පිටි ගන්නට අමු හාල් පිටි ගන්න ඕන පොල් කිරි ඊට පස්සේ ලුණු කහ කැමති නම් අක්කට මම ගෙනල්ලා තියෙනවා. මොනවාද? කරපින්චා. කරපින්චා. ඔව්. දැන් ඔයාලට හිතුන්නේ නැද්ද ඇයි මම මේ රටේ ඉඳ ගෙනල්ලා තියෙන්නේ කියලා? विदेश रटक आभास මම මේ අතරේ පොඩ්ඩක් බලනවා මේ මේව පරීක්ෂා කරන්න ඕනේ සාමාන්‍යයෙන් මෙහෙම ඇටේ රටින් දිහාට මෙහෙම පොඩ්ඩක් කපලා ඊට පස්සේ මේට ඇටේ අයින් කරන්න ඕනේ ආ හරි මේ සුසුලක්ක මම කරන්නේ සුසුලක්ක අපි මේවා මේ පරීක්ෂණයට බජටේ කරන මේ කෑම ආව පොඩ්ඩක් මේවා බලන්න එපා නරක සිරි පුරුදු වෙන කෙනා නම් වැඩ කරනකම කන්නේ නැහැ නරක මේ කියන්නේ අලුත් අවුරුද්දේ වෙන් වෙන්නම කපන්නේ නැහැ ආ හරි හරි ඔයාලට හොඳට තේරෙනවා ඒක මේ චෙෆ් අපිට බ්‍රේක් එකට යන්න පුළුවන්ද මේක අපි මේ ඉතින් ටිකක් කියලා මෙයන් නේ කියලා මෙයන් ඔව් හරි දැන් සුසිලක්කා
වැඩ පටන් ගත්තා. ඔව් මේ පැණි පදම කියා දෙන්න ඕනේ. ඒක වැදගත්. මොකද නැත්නම් එහෙම ප්‍රශ්නයක් වෙනවා. අපි ඕනම කෑමක් හදද්දී පදමක් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අක්කේ මේක ගොඩාක් වෙලාවට මේක නූලක් වගේ වැටෙනකම් පැණි තියන්න ඕනේ. සීනි ගන්නවා නම් ඒත් ඒ වගේම තමයි. පොඩ්ඩක් මේ පැත්තට ගත්තා අක්කා. මේ ටික පොඩ්ඩක් පේන්නේ නැහැ කියලා. මම කියන්නද? කියන්න. ඊට පස්සේ සාමාන්‍ය වතුර භාජනයක් අරගෙන වෙන විදියක් තියෙන පැණි බලන්න පදම. අපි මේක හොඳට පදම ආවට පස්සේ වතුර එක එකතු කරනවා නම් සීනි එක හොඳට සෙට් වෙනවා නම් යට පැණි පදමට ඇවිල්ලා. ඇවිල්ලා. නැත්තම් නූලක් වගේ වැටෙන එකක් ගන්නත් පුළුවන්. මැජික්. සුරදක සාමාන්‍ය මොනවද හදන්නේ අලුත් අවුරුද්දේ කොකිස් වේ තම මොනවද හදන්න උත්සාහ කරන්නේ? ඇවුම් හදව ගන්නවා. හා. කොණ්ඩේ ගන්න බෑ. ඊට පස්සේ තමයි අවසානයේ අපි මුංගට බදලා පිටි කරලා තියෙන්නේ මුංගට පිටි එකතු කරලා මිශ්‍රණේ හදාගන්නේ. හරි මේ මද ගින්නේද තබන්නේ? නෑ සාමාන්‍යයෙන් සරගින තිබ්බට කමන්නේ නැහැ. මුංගට පිටි එකතු කරද්දි අනිවාර්යයෙන්ම ගින්න අඩු කරන්න පුළුවන්. ආ දැන් අපි බ්‍රේක් එකට යන්න ඕනේ. අපි චෙප් මේ පස්සේ කළා තියන්නේ නැහැ කිසි දෙයක්. ඔව් පස්සේ කළා තියන්නේ. හරි එහෙනම් අපේ සුසලක්කත් දැන් රටීදි කපමින් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ අපි කුංචි විරාමයකටත් යන්න ඕනේ. ඉතින් මතක් කරන්නම් අපි අද ඉඳන් අපේ සංජි කුකින් එකේ හැම ඉරදරම ලෑස් වෙලා ඉන්නේ. අලුත් අවුරුද්දට ගැලපෙන ඔගලොන්ට කෙදර දීම හදා ගන්න පුළුවන්. මොකද දැන් කැවුම් කෝකේ සෙලියෙන් ගන්න ගියාම හරිම ඝන. ගොඩක් ඝනං. ඉතින් ඒක නිසා අපි බලමු අපේ chef හැමදාමත් අපිට පහසු ක්‍රම කියලා දෙනවා ගෙදර දී මේව හදාගන්නේ කොහොමද කියලා. ඒ නිසා අද ඉඳන් දෙකටම අපි අලුත් අවුරුද්දට ගැලපෙන කෑමයි හදන්නේ. කුංචි විරාමයකට ගිහිල්ලා ඉක්මනටම එනවා. දැන්ක හොල්ලලා කලවම් කරන්න ඕනේ නැද්ද? අක්කේ මේකට ඕන නම් අපි පරන්න ලුණු ටිකක් එකතු කරලා තියෙනවා. මොකද අපේ දිව පුරුදු වෙලා තියෙනවා ලුණු වලට. ඒක නිසා ලුණු ටිකකින් එකතු කරා. නෑ මං කියන්නේ මේකට ඇඟ හොල්ලලා නේද? ආව් ආව්. හැබැයි පැණි වේලුනොත් ඇඟ හෙල්ලෙයි. එහෙනම් ටක් ගාලා අපේ සුසිලක්කා ඉනතන කොහොමත් හරිම සතුටුයි. අනික ඒ වගේම ඇය බොහොම ලස්සනට අඳින පරිදිද කෙනෙක්. ඒ නිසා අපිට දැමම අවුරුදු සිරියා වැඩි වෙලා තියෙන්නේ අපේ මුළු තැන් ගෙදර නේද චෙෆ්? ආ ආ අද ඔයත් තරම ෂර්ට් එක ඇඳලා හොඳයි ඉතින් බෑනේ වා චෙෆ් නේ. ඇඳලා ගන්න ඕනේ කොහොමද ලස්සනයි. ඈ කොහොමද ලස්සනයි. ඒක කොහොමද ලස්සනයි. අද අවුරුදු කුමාරයා වැඩසටහනකට ගියේ නැද්ද ඔයා? අනේ නෑ නෑ අපිට කතා කරන්න ඕනේ. ඈ බෑ ඉතින් ඔයාලාට ගන්න තිබ්බ හැබැයි. ඒක උ. මේගොල්ලෝ ඒවට අපිට කතා කරන්න නෑ නෑ. ඉවිල්ලටම තව අනේ. හැබැයි ඉතින් බති සරමගේ ෂර්ට් එක ඇඳන් ඉඳන අපි දෙන්නට මැච් වෙනවා. අවුරුදු කුමාරයා. මේ ලුඩු බලන්න පුළුවන්ද මේකේ? පුළුවන් පුළුවන් කේ. කොහමද තාත්තේ? හරිම රසයි. හ්ම් හ්ම්. දැන් නම් හරි වගේ. හරි වගේද? ඔව් හරි වගේ. මට එහෙම දැනෙනවා. හරි අක්කේ මං ඒකේ බැටරි එක තමයි මේ හදාගත්තේ. අන්න මං කිව්වා අය මේකට ලුණු ටිකක් දැම්ම බිත්තරයක් දැම්ම පොල් කිරි වලින් තමයි මම මේක හාල් පිටි බැටරි එක හදන්නේ. හා හා මේ විදියට පොඩ්ඩක් පෙන්නන්න මචං. හා මෙදීන ටික් බැටරියක් හදාගන්න. මේකට අවශ්‍ය නම් අපිට කහ ටිකක් දාන්න පුළුවන්. නැත්නම් මොකද කොකිස් වලට කහ තියෙන නිසා මම මේකට දාන්න මේක දැන් වෙනස් කලයක තියෙන ඕන නිසා ඔන්න බැටරියක් හදාගත්තා මේ විදියට පදමට. අපි බැටරි එක පැත්තකින් තියලා ඊට පස්සේ දැන් අක්කට තියෙන මේක හරිනම් ලිපනිවලා හරිනේද බැලුවද ඔයා? බැලුවා. ඔක්කොම රස හරි. හැමදේම හරි. එහෙනම් අක්කේ ඔයා මේ පැත්තට ඇවිල්ලා මේක ෆිල් කරන්න. රයිට්. සුසිලක්කට වැඩ තියෙන උඩ. ඔව්. මොකද අවුරුදු ගන්න මේ දින්න දරුවෝ ගාවඩින් ගේ වැඩනවා. මේ තමයි මේ ඔක්කොම ලයිව් නේ. මේකනේ. දැන් මොකද දැන් මේකේ අරගෙන රටින් දියටේ අරගෙන මේ විදියට. ආ මේකට පුරවනවා. මේකට ෆිල් කරන්න. ආ නම් මට කුටි හන්දක් කරේ. කුටි හන්දක් තිබුණා හරි නේද? කුටි හන්දක් ගන්න නෑ. හරි ලස්සන වැඩ නේ අක්කේ. හරි ආසයි සුන්දරයි. හරි වෙනස්. අක්ක ඔකත් කියනකෝ අපේ මේ ප්‍රේක්ෂකීන්ට මොකද වෙන්නේ කියලා. සුන්දරයි ලස්සනයි වෙනස්. දැන් මේක මෙහෙම දාලා ෆිල් කරලා තද කරනවා. තද කරලා කිම් ලස්සන පිළිවෙලට තියාගන්න. ලස්සනට පිළිවෙලට තියන්න ඕනේ. මේක හරි ක්‍රමානුකූලව බොහොම සියුම් වැඩක්. හරි ලස්සනට
तमंगे निर्माण विधियम तीन अपहु බොහොම ඉක්මනින් කරන්නත් ඕනේ නේද? හා අනිවාර්යයෙන්ම ඒක තමයි වැදගත්. කඩිසරකම ගුහිණියට අත්‍යවශ්‍යයි. කටකාරකම වගේ. අනිවාර්යයෙන්ම. මට අද ලකුණු ගොඩයි. ගොඩයි. තංගා දැන් මේක කරන ගමන් අද අද වාට ගොඩක් ලකුණු හම්බෙනවා කියන්නේ ඔයා ගොඩක් ඒව කරනවනේ අද අක්කා. ඒකනේ. අක්කා ඔය එක්කම කියන්නකෝ මේ දවස්වල කලා කටයුතු ගැන. කලා කටයුතු බොහොමයක්ම පසුගිය කාලේ හිර වෙච්ච දේවා සේරම පටන් ගත්තා. ඉතින් මම මේකේ මේ සියත ඉරු දෙනියායේ බොහොම අපූර්ව චරිතයක් කරන අපේ අය දකින්නවා ඇතිනේ. ඒ වගේම අවුරුදු උත්සව වලට සහභාගී වෙනවා. කොරෝනා මතක තියාගෙන ජීවත් වෙන්නමයි කියන එක තමයි නිතරම කියන්නේ. අපි මේකට බය වෙන්න ඕනේ නැහැ. ඒකත් අක්ක. අපි සබහා ධර්මෙන් දෙන මේ දායාදයක් වගේ අපිට දුන්නේ පොඩි පනිෂ්මන්ට් එකක් නේ. ඔව්. ඉතින් අපි ඒකට තෑණි වෙලා ලඳ බොළඳ වෙලා දුක් වෙන්න ඕනේ නැහැ. අපි බොහොම කාර්යශූරව අපේ වෙනදා වගේ අපි වැඩ ටික කරගත්තනම් පරිස්සමෙන් නේ. පරිස්සමෙන් ඕකම කී කියා හඬා වැටෙන්න ඕනේ නැහැ. මේක තමයි මේ ධර්මතාවය. අද දවසේ කියන්න ඕන මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ එකම දේ අනිත්‍ය අනිත්‍ය දැනගෙන ජීවත් වුණා නම් ගොඩාක් කැවෙන්න ඕන නෑ අරක නෑ මේක නෑ කියලා මේ සුර ඒක ඇත්ත අක්කා ඔව් ඒ අතරේ අක්කේ අපි දෙන්න කතාව අතරේ චෙෆ් මොන හරි කරා කරා මම දැන් පොර වැඩ කරා පොක කියන්නේ අක්කේ මම ගෙනලා තියෙන අමු හාල් අනිවාර්ය මතක කැකුළු හාල් මතක තියාගන්න ඒකට මම බිත්තරයක් දාගත්තා ග්‍රෑම් 500ක් බිත්තරයක් දාගත්තා සමහර ඔබේ රෙසිපි එකේ තියෙන පුළුවන් ග්‍රෑම් 250 කියලා එක පොඩ්ඩක් වෙනස් කරගන්න ග්‍රෑම් 500ක් ග්‍රෑම් 500 රුණු සුවල්පයක් දැම්මා ඊට පස්සේ විතරයක් කැමති නම් විතරයි විතරේ දාන්න ඕනක් ඒ විතර වලට අකමැති නම් විතර නොදා ඉන්න පුළුවන් කහ සුවල්පයක් මේකත් කහත් අකේ ගොඩක් කලවට අපි එකතු කරන්නේ පැහැය වැඩි කරගන්න මේ විදියට මේ දවස්වල කහත් ගණන් ඉතින්නේ කහ ගණන් උනත් පැහැය කිව්ව ගමන් අපේ ගැහණු ටික අම්මා ඕක දානොමයි කහත් පස්සේ යුණක් දානෝ යුණ නැහැ ඒ හරි ගා සීනි ටිකක් දාන්න හේතුවක් මේක ටිකක් හොඳට ක්‍රිස්පි වෙන්න සීනි දාපුවම ටිකක් පාටක් තියෙනවා ක්‍රිස්පි වෙනවා. හා ඒකට තමයි සීනි එකතු කරත්තේ. මම ඊට පස්සේ පොල් බීරිකලා ගත්තා. මේකට සම්මනේ පිටි ග්‍රෑම් 500 නම් මිලිලීටර් වලින් කිව්වොත් එම් අපිට මිලිලීටර් 250ක් විතර පොල් කිරි එකතු කරන්න ඕන. හොඳ තෙත් කිරි ගාලා බීරිකලා ගත්තා පොල් කිරි. උක්කු කිරි කියලා කියමු කොහොමද? උක්කු කිරි කියලා කියමු කොහොමද? අපේ ඇටේ තේරෙන්නේ එහෙම කිව්වම ඊට පස්සේ සමහර වෙලාවට ඔබේ හාල් පිටියක අණුව වෙනස් වෙන්න පුළුවන් පොල් කිරි ප්‍රමාණය අනිවාර්යෙන් මතක තියාගන්න. එකපාරම එකතු කරන්න එපා. ටික ටික එකතු කරන්න. මේ විදිහට පිළිවෙලට කොයි වෙලාවකත් බැටරි එක වරදින්නේ නැහැ. අපි ආයතනයක් ඉක්මනින් ඉක්මනින් කියමු ඔකට ඕන කරන ඒවා. පිටි හාල් පිටි අමු හාල් පිටි ග්‍රෑම් 500යි. මම මේකට පොල් කිරි ලීටර් 250යි. ඒ වගේම කහ ටිකක් දැම්ම ලුණු ටිකක් දැම්ම බිත්තරයක් දැම්ම සීනි දානවා මේක ටිකක් ක්‍රිස්පි වෙන්න. පැහැදිලිද මතකද ඔව් ඒ කියන්නේ අඳුම තරමේ මෙවර අවුරුද්දේ මං කියන්නේ දැන් ගොඩාක් අය ලේසියට කඩෙන්ම ගන්න බලන් ඉන්නවන්නේ නේද අපි හැබැයි මම නේද කඩෙත් ඉතින් ඕනේ ඕ එන්නම කකියක් හරි හොයාගන්න ඉඳ තියන්නකො කඩවල් අරලා ඒවිල්සු දීවත් වෙන්න ඕනේ ඔයා මම ඒ විදිහට කියන්නේ කිව්වේ අරදනේ කොකිස් ටික හරි ගෙදර හදමු කියලා මම එහෙම ඉස්සෙල්ලා ඉබ කරන්නේ නැහැ මිනිස්සු කර හිතනවා ඔයව හරියට හිතනවා विराम विश्वास අර අපේ රටේ කියන එකට නම් මං හරි ආසයි. ආයි කියන්න. අපේ මේ රටේ නිපදව. ඔව් අපේ රටේ දේවල් වලට අපි ඉන්න තැනක් දෙන්න ඕනේ නේ. විශේෂයෙන්ම දේශීය දේවල් තමයි අගය කරන්නට ඕනේ. ඒ නිසා අපි මේ දම්රෝ අපේ තීර විශිෂ්ට නාමයක් පාරිභෝගයන් එක හැමදාම විශ්වාසයෙන් ගනුදෙනු කරපු සමාගමක් දම්රෝ ආයතනේ. ඒ වගේම තමයි අපි ඉනවෙක්ස් මතක් කරනවා මේ අපේ හැම මේ මුළු තැන් ගෙදර තියෙන වරුමුට්ටු අපිට ස්පොන්සර් කරලා තියෙන ඉනවෙක්ස් ආයතනය. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් ඉන්නවා අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට තෑගි භෝග දෙන්නත් मतावसानेकम मेधावस्थल अतहोदन गैन वैपुर कथा करोने अक्का अभी तेनो प्यूरा
හෑන්ඩ් වොෂ් ඉතින් හැම කෙනෙක්ම ඉන්න ග්ලෝ කොලජන් කියලා කියන්නේ සමීපහැය අක්කා කිව්වා සමීපහැය ගැන නම් ගොඩාක් අය කතා කරනවා කියලා ඉතින් ග්ලෝ කොලජන් කියන්නේ ඒ වගේ විශේෂතාවයක් අපි එහෙනම් අපේ සුසිලා අක්කයි චෙෆ්ව දැන් එකතු වෙලා සීනි කුරුල්ලොයි කොකුසි හදන වෙලාවේ මේ පාටේ ලස්සන මේකත් පොඩ්ඩක් බලමු ලස්සනයි නේද පාට උම ලස්සන පාටක් නේ උනේ ගාව ගන්න පොඩ්ඩක් කැල කරලා පෙන්නනක गेदर अपे सुशीला हदन गमें बलान बलान हाँ गृहिणी दैनगान मैंने मेहमे देख क्यूवा मुखद क्यूवे मैं अच्छु बतुरे मैं बतुरे तेले गलवन को हरवाण हेम वेलेम अभी वग बलाो दारू मे बेटना एक मेहम हेम तीसम मे मिक्स कर मुखद यट बहिनवा सुशीलास्तवी රතු පාට සීනි රතු සීනි කියලා හුස්සන ඒක ප්‍රශ්නයක් නෑ සුදු සීනිුණ පාවිච්චි කරන්න පුළුවන් හා හා ඒක ගැටලුවක් නෑ ඊට පස්සේ දැන් බැටරි එක හදලා තියෙන්නේ රටේ ඉඳි ටික ෆිල් කරලා තියෙන්නේ අපි මේක ගැඹුරු දෙන්නේ බැද ගන්න විතරයි තියෙන්නේ හා ඔකිස් එක බදලා ඉවරනකොට මම මේවා කරන්න ආ හරි මේ ගාන හරිද හරි නේද ඇත්තට හරිද ගන්නන් පාටයි පාට ඔස්සනට තියෙනවා ඔව් මේ තියෙන්නේ මේ අපි බදින්න ලෑස්ති කරන්ගෙන ඉන්න මේ සීනි කිරුළු කියන අපි මේ මිශ්‍රණය නේද මේකනේ ඊට පස්සේ බටයකට දාන්නේ බටයකට දාලා බදින්න ඊට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා අපි සීනි එක මේව කැරමල් කරන්න නැහැ මේක සීනි එක පදමට එනකම් මම පදම කියා දෙන්න වතුර චුට්ටක් දාලා අපි ඒ රත් වෙන්න තියන්න තියෙන්නේ හරි අපි ඒකත් తీමු නේද නැත්තම් එතකොට දැන් අද උන්න අපි ඔයගොල්ලන්ට විශේෂයෙන්ම සියත කියලා කියන්නේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනේ නැත්තම් ඔබේ ආස කරන්නේ මොනවද ඔබේ රුචිකත්වයේ මොකද්ද කියන එක ගැන අපි නිරන්තර සෝදිසින් ඉන්න නාලිකාවක්. ඒ නිසා තමයි මෙවර අවුරුදු කාලෙට ගැළපෙන ගෙදරදී හදාගන්න ලේසියෙන් පහසුවෙන් පුළුවන්. සුසලක කිව්වා වගේ කඩෙන් ගන්නත් පුළුවන්. අපි එයාට උදව්වක් කරන්න ඕනේ. හැබැයි ගෙදරදී මොන හරි දෙයක් හදන්න පහසුවෙන් කියලා දෙන එක තමයි අපේ කන්සෙප්ට් එක. එහෙනම් අපි බ්‍රේක් එකට යනවද ෂෙෆ් මොකද සීනි කුරුල්ල එකක් බැදෙන්න විදිය පෙන්නලා අපි යම් බ්‍රේක් එකකට හරි මොකද ආකා කියන කොකිස් ඇති දැන් මේකත් පෙන්නමු කියලා ආ නේද අක්කේ ඔව් ඔව් මේගොල්ලන් වෙලා නැහැ කිව්වොත් එහෙම මගේ රසික රසිකාවිය මාත් එක තරහ වෙනවා ඇත්තට තරහ වෙනවා සුසිලා අක්කත් එක්ක නම් තරහ වෙන කට්ටිය කවුරුත්ම නැහැ මොකද
සුසිලක්ක එනවා කිව්වහම මගෙනුත් බොහෝ යහළු හිලු කෝල් කළා. ඉඩක් දෙන්න ඕනේ. මොකද මේ ළඟදී මේ එක එක්තරා YouTube නාලිකාවක මම මැරුණා කියලා දැම්මා. උදේ පාන්දරම මම දැයෙන් සමුගණි කියලා. අපරාධ කියන්නේ බෑ දෙමාපිය විතරක් නෙමේ සහෝදර පරම්පරාවල් එක මතක් කළා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ඒ අයට හොඳට කතා කරලා තිබුණා. ඉතින් මේ 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 අවස්ථාව මට දෙන්න අපිව විකුණගෙන කණ්ඩත් එපා කියලා කියන්න සුරන් නේද හරි පව් එක මං විතරනේ මගේ අහිංසක ආදරණීය කලාකරුවෝ ගොඩකට මේ අපරාධය කරනවා ඉතින් ඒක කරන්නත් එපා මේ සතුටෙන් ගෙනල්ලා අපිව රඳවගෙන තියන් ඉන්නේ ආදරේ නිසානේ අනිවාර්යයෙන්ම කලාකරුවන්ව ආරක්ෂා කිරීමේ වගකීමත් ජනතාව වෙන අප සතු වේ නිසා අර අය කිව්වා වගේ බොහොම කෙටි ක්‍රම ඔස්සේ ඔබේ දේ හදා ගන්න උත්සාහ කරන්නේ නැතුව කලාකරුවන්ව කලාව ආරක්ෂා කළොත් තමයි අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ එවැනි ජේෂ්ඨ කලාකරුවන්ට එහෙම කරන්න එපා කියලා මාධ්‍ය ආයතනයක් විදිහට අපි ලිමක් කරනවා ගොඩක් පින් දෙනවා මේ අවස්ථාව මට දුන්නට සියත කාර්ය මණ්ඩලය මේක හරිම දුක්බර කතාවක් මේ බොහොම දුක්බර කතාවක් ගිය සතිය උනේ ඒ නිසා මගේ ගෙදරට කට්ටියක් ආවා මම මැරිලායි කියලා අහලා අසල් ඇසියුනොත් පිරුණා ඒ නිසා මට මේ අවස්ථාව මේ අස්සන කුකරි වෙලාවේ දීපු එක ගැන මම පින් ඉල්ලනෝ ඔයත්ගේ අපි හැමනම් පුංචි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ අපි ඉක්මනට මොද සජීවී හෝරාවක ටිකක් කලබලයක් තියෙනවා පුංචි විරාමයක් ගන්න ඔන්නේ තින් අපේ අද අපි අලුත් අවුරුද්දට සූදානම් වෙන අපේ සංදේකුකෙ ඉන්න මුළු තැන ගෙදර හාහා පුරා කියලා බොහොම ආදරණීය කලාකරුණියක් අපිත් එක්කතු වුණා. ඒ වගේම අය අතින් තමයි ඉස්සෙල්ලා මොන අපේ අලුත් අවුරුද්දට ඔගලොන්ව සූදානම් වෙන කොකිස් සහ මේ සීනි කුරුල්ලෝ හදන හැටි කියලා දුන්නේ. අය තාමත් වැඩ කාර්ය බහුල. කලාවේ වගේම තමයි මුළු තැන ගෙදරත්. මේ චෙෆ් දැන් අපි අවසාන අධ්‍යයනයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම කොකිස් එක චුට්ටක් වෙනස් කරන විදිහ තමයි කියා දෙන්න આવી. තව වෙලාව හරස් වුණා එකට. කරපිංචා ටිකක් අපිට එකතු කරලා එකතු කරන්න පුළුවන් පොඩියට කපලා. ඒ වගේ කොකිස් එක හදා ගන්න පුළුවන් වෙනස් කරන. ගොඩක් වෙලාවට ගම්මිරිස් ටිකක් දාලා රස වෙනස් කර ගන්න පුළුවන්. කීමින් පවුඩර් ටිකක් දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ අර අපිට හරියන රසවල තියෙන ගොඩාක් අර පොල් කිරි රසටම කිරි රසටම හුරු වෙන්න එපා. ඒකට ඕන වෙනස් වෙනස් විදිහට කොකිස් හදන්න පුළුවන්. ඒ අතර තමයි සීනි කුරුල්ල ඔයගොල්ලෝ දැක්කේ නෑ. මොකද පැණි පදම හරියට එනකොට අපි ගන්න ඕන නිසා මම සීනි කුරුල්ල ටික හදාගත්තා. අපි ගැඹුරු තෙලේ දාලා බදින එක පෙන්නවා මොකටම. ඊට පස්සේ මේ වගේ සීනි ටිකක් තියලා වතුර ටිකක් දාලා ඒක පදමන එනකොට මේ වගේ සුදු පාරට කෝට් වෙන්න අපි බැදගත්ත රටේදි ටික සීනිත් එක කවලම් කරලා ගන්න ඕනේ. ඒ ගත්තට පස්සේ තමයි ඔව් ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ අපේ ජේෂ්ඨ බොහොම ආදරණීය කලා ශිල්පිනිය සුසිලා දේවි අක්කා බොහොම ස්තුතියි කාර්ය බහුල වේලාවක ඉතින් ඇතරම හැමදාමත් අක්කි චුට්ටක් අපි ආරාධනා කරනවා මෙන්න මේ පැත්තට අක්කා මටද කතා කරන්න ඔව් දැන් කොකිස් බද්ද ඇදී අක්කා එන්න අක්කා ආපුලේ ඉඳ වැඩ එක දිගට වැඩ කම්මැලි කෙනෙක් නෙවෙයි සුසිලක්ක කොහොමත් බොහොම ස්තුතියි අපිට තෑගි කීපයක් තියෙනවා අක්කේ මේ පියෝඩීල් කිරි තේ ඔන්න පුංචි තෑග්ගක් තියෙනවා සීනි තේකුළු ඔක්කොම දාලා තියෙන තේක හදන් බොන්න විතරයි තියෙන්නේ හොඳයි ඔන්න අක්ක ග්ලෝ කොලජන් කියලා කියන්නේ සමීපහැයි නිරෝගීකමට ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා බියුටි නේල් ස්පා ලස්සන්ට මොකද හුසිලාකාරී කැමති ඒවට. දැනුත් ලස්සන නේල්ස් හදාගෙන ඉන්නේ. ඉතින් බියුටි නේල් ස්පා හදිනවා අපේ වත්තල ජයල නිගම්බෝ 07.5 20.29යි. බොහොම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න ඔවුන්ගේ බ්‍රාන්චස් තියෙනවා වත්තල ජයල නිගම්වේ. එනිසා ලස්සන නියපොතු හැඩ වැඩ කරගන්න සුසිලක්කත් වෙලාවකට එයි මේ වෞෂර් එකත් අරගෙන සුසිලක්කත් යන්න අපි ප්‍රේක්ෂකයොත් එන නිසා එතනට බොහොම ස්තුතියි. එතකොට තව තෑගි චෙෆ් අතින් තමයි දෙන්න තියෙන්නේ අපේ පියුරා ඔබට මේ දවස්වල ටිකක් අත හොදන වැඩ ටික ක්ලීනින් අපි පිරිසිදුකම ගැන කතා කරනවා නේ නිසා අක්කා තෑගි පාර්සලයක් තියෙනවා. ඒ වගේම PG Martin තවත් තෑගි පාර්සලයක් තියෙනවා. ඉතින් සන්ඩේ කුකින් රසවත් කරපු ආදරණීය ඔබට බොහොම ස්තුතියි සහ බොහොම පිං කියලා අපි ඔබට මේක කියනවා. මමත් කියනවා බොහොම පිං කියලා මොකද මේ ආදරණීය ආයතනේ අපේ තැනක් මාධ්‍ය. ඉතින් මේ සුහසක් කලාකරුවෝ අතරතුර මාව නියෝජනය කරමින් මට එන්න කිව්වා. ඒ වගේම තමයි කතා කරන්න ගත්තම කතර වගේ හදවතින් කතා කරන නිවේදිකාවන් ඉන්න තැන් වලට යන මම බොහොම කැමති. ඉරව් වගේ කතා කරන නෙමෙයි යමක් දැනුවත්ව කතා කරන අපි ගැන දන්න කෙනෙක් කතා කරන එක බොහොම ස්තුතියි. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉස්සරහට මාව මේ බොහොම අමාරුවක වැටිච්ච වෙලාවක මානසිකව වැටිච්ච වෙලාවක තමයි මම ඔබ සැවොම මාව ගෙනාවේ. ඉතින් මට හරි ආඩම්බරයක් මේ වෙලාවේ මගේ ප්‍රේක්ෂකයෝ බොහොම දුකින් ඉන්න වෙලාවක මාව මේ විදියට දැකගත්තා. දැන් ඔයගොල්ලන්ටත් සතුටු ඇති. මං හොඳින් මං හැමදාමත් ආදරේ ඔයගොල්ලෝ මට ආදරේ මමත් ඔයගොල්ලන්ට හැමදාමත් ආදරේ. ආදරණීය චෙෆ් දරුවා සහෝදරයා ඉන්න දෙන පාළු නෑ හැමදාමත් මට නිතර නිතර මුණ ගැහෙනවා වැඩවලදී.
I think guru mushtiya nosangawa pavasana kenek widiyata thamai handunnanna puluwa bohoma siriya siriyawantai mata thiyena prashne mewa meyak pawichi karanawada kiyala akka bohoma stuti wage me nirogi bawa deerghawasa labewa kiyala prarthana karanawa e wage me chef obatath ehemai godak ping mokada oba dana de guru harukam සුපවේදී විදිහට ආදරණීය ප්‍රේක්ෂකයන්ට දෙනවා කියන්නේ ලොකු පිනක් කියලා මම විශ්වාස කරන්නේ. ඔබ ඉදිරි හැමදාමත් කිව්වේ අපි හරි දේ නිවැරදිව දෙන්න ඕනේ. හැබැයි තින් මේ අවුරුදු කැම කියන්නේ කලබලෙන් හදන්න පුළුවන් දේවල් නෙමෙයි නේද ජේෆ්? අනිවාර්යයෙන්ම. අපි හැබැයි ලබන සතියෙන් දැන් තවත් නිවිසනිසිල්ල කතා කරමු. ඉතින් එහෙනම් සුසලක්ක බොහොම ලස්සනයි. ආ කන් කන් කන. කාමුනේ. ඔන්නකේ. ඉතින් අපේ කන්. හරි. එහෙනම් රසයි මේක අපි රස බලමු පොඩි කැලක් හරි ටිකක් උණුයි වගේ උණුයි නේ හරිම රසයි හරිම ලේසි එහෙනම් අපි යන්නයි සූදානම් වෙන්නේ ස්තුතියි චලනි ලස්සන කන්සෙප්ට් එකක් පටන් ගත්ත අලුත් අවුරුද්දත් එක්ක චෙෆ් ස්තුතියි අක්ක බොහොම ස්තුතියි ක්‍රෝය ක්‍රම ස්තුතියි සජීව විපයක් ටිකක් කලබලයි අපි ගිහිල්ලා එන්නම් ලබන සතියත් කතා කරන්නේ අලුත් අවුරුද්ද කෑමෙම මේක ගැන විශේෂයෙන් මේන්නේ හොඳ ආදරණීය කලාකරුවෙක් අපි දුකා අයියා ලබන සතිය මුණ ගැහෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.